පහත දැක්වෙන ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වෙනස් වෙන ශීඝ්‍රතාව සහ ඵල සාන්ද්‍රණය වෙනස් වෙන ශීඝ්‍රතාව මත රඳාපවතින ආකාරය නිරූපණය කිරීමට සමීකරණ ලියන්න. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සාන්ද්‍රණය පදනම් කරගෙන ප්‍රකාශ කරන්නේ කොහොමද? හයිඩ්‍රජන් ප්‍රතික්‍රියකයක්. ඒතර අපිට කියන්න පුළුවන් ඍණ එක බෙදීම දෙක ගුණ කිරීම හයිඩ්‍රජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. ඔක්සිජන් කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර ඍණ එක බෙදීම එක ගුණ කිරීම වායුවේ ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස් වන ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. එතකොට එක බෙදීම එක එකයි එක ගුණ කිරීම ඔක්සිජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ඔක්සිජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවම තමයි. ජල වාෂ්ප ඵලයක්. එතකොට අපිට ලියන්න පුළුවන් එක බෙදීම දෙක ගුණ කිරීම ජල වාෂ්ප සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට සාන්ද්‍රණය පදනම් කරගෙන මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කර ගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සාන්ද්‍රණය පදනම් කරගෙන නිර්ණය කරන්නේ කොහොමද? ඇමෝනියා කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර අපිට ලියන්න පුළුවන් ඍණ එක බෙදීම හතර ගුණ කිරීම ඇමෝනියා වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ලබා ගන්න පුළුවන්. ඔක්සිජන් කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර අපිට ලියන්න පුළුවන් ඍණ එක බෙදීම පහ ගුණ කිරීම ඔක්සිජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. එතකොට නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ ඵලයක්. ඒතර අපිට ලියන්න පුළුවන් එක බෙදීම හතර ගුණ කිරීම නයිට්‍රික් ඔක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න පුළුවන්. ජල වාෂ්ප කියන්නේ ඵලයක්. ඒතර අපිට ලියන්න පුළුවන් එක බෙදීම හය ගුණ කිරීම ජල වාෂ්ප සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රතික්‍රියකයක හෝ ඵලයක හෝ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සාන්ද්‍රණය පදනම් කරගෙන කොහොමද තීරණය කරන්නේ? මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අපිට සාන්ද්‍රණය පදනම් කරගෙන නිර්ණය කරන්න පුළුවන්. නයිට්‍රජන් කියන්නේ ප්‍රතික්‍රියකයක්. එතකොට ඍණ එක බෙදීම එක ගුණ කිරීම නයිට්‍රජන් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව එක බෙදීම එක කියන්නේ එකයි එක ගුණ කිරීම නයිට්‍රජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ නයිට්‍රජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ විදිහට අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් හයිඩ්‍රජන් කියන ප්‍රතික්‍රියකයේ පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න ඍණ එක බෙදීම තුන ගුණ කිරීම හයිඩ්‍රජන් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. ඇමෝනියා කියන ඵලය පාවිච්චි කරලත් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න එක බෙදීම දෙක ගුණ කිරීම ඇමෝනියා වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් අපිට ලැබෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. එතන මේ ආකාරයට අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියකයක හෝ ඵලයක හෝ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව මගින් තීරණය කරන්න. සෝඩියම් තයෝසල්ෆේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සාන්ද්‍රණය පදනම් කරගෙන නිර්ණය කරන ආකාරය. එතකොට අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන. සෝඩියම් තයෝසල්ෆේට් කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර අපිට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි ඍණ එක බෙදීම එක ගුණ කිරීම සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එක බෙදීම එක කියන්නේ එකයි එක ගුණ කිරීම සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ
සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි ඍණ සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. හයිඩ්‍රොක්ලෝරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර අපිට ලියන්න පුළුවන් ඍණ එක බෙදීම දෙක ගුණ කිරීම හයිඩ්‍රොක්ලෝරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ විදිහටත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ගණනය කරන්න පුළුවන්. ඒතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි එක බෙදීම දෙක ගුණ කිරීම සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. සෝඩියම් ක්ලෝරයිඩ් ඵලයක් ඊට ගැළපෙන විදිහට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අපි තීරණය කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව මගින්. ඊළඟ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන් සල්ෆා අවලම්බේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන කාල සීමාව තුළ සල්ෆා අවලම්බයක් විදිහට හැසිරিলা ද්‍රාවණය පුරා පැතිරලා පවතින නිසා සල්ෆා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි එක බෙදීම එක ගුණ කිරීම සල්ෆා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එක බෙදීම එක එකයි එක ගුණ කිරීම සල්ෆා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ සල්ෆා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට අපිට ලැබෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි සල්ෆා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඊළඟට බොහෝ දරුවෝ සල්ෆා ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි කියලා ලියනවා. සල්ෆා ඩයොක්සයිඩ් අණු එකක් හැදෙන බව මේ ප්‍රතික්‍රියාවේ කියවෙන නිසා. ඒ විදිහට ලියන එක වැරදි. ඒකට හේතුව සෝඩියම් තයෝසල්ෆේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෝඩියම් ක්ලෝරයිඩ් සල්ෆා ජලය පැතිරිලා පවතින ද්‍රාවණය තුළ. එතකොට ද්‍රාවණයේ පරිමාව සලකා බලමින් තමයි ඒ ප්‍රභේදවල සාන්ද්‍රණය ගණනය කරන්නේ. හැබැයි සල්ෆා ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. එතකොට ඒ වායුව එකතු වෙන්නේ ඒ ද්‍රාවණයේ නෙවෙයි වෙනම අවකාශයක. එතකොට සල්ෆා ඩයොක්සයිඩ් එකතු වෙන අවකාශයේ පරිමාව ද්‍රාවණයේ පරිමාවට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලිව්වොත් එහෙම සල්ෆා ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය වෙනස් වෙන ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි කියලා මේ ප්‍රකාශය තුළ ඒ විදිහට ලියන එක වැරදි. අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සල්ෆා ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝමව සමානුපාතිකයි කියලා ගන්න. ඒ සමානුපාතික නියතය එක කියලා අරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි කියලා ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රකාශය තුළ අපිට සල්ෆා ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි කියලා ලියන්න බෑ. ඒතොර අපිට ලියන්න වෙන්නේ මේ ප්‍රකාශය තුළ ලියනවා නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි යම්කිසි නියතයක් ගුණ කිරීම සල්ෆා ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට නියතයගේ ගණනය කරන්න පුළුවන් සල්ෆා ඩයොක්සයිඩ් වායුව පරිපූර්ණ වායුවක් කියලා උපකල්පනය කිරීමෙන්. ඵලයක් විදිහට හැදෙනවා ජලය. එතකොට ජලයේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ජල ද්‍රාවණයක පවතින සමස්ත ජල ප්‍රමාණය සමග සැසඳීමේදී මේ ප්‍රතික්‍රියාවේ නිසා ඒ ජලයේ සාන්ද්‍රණයට සිදුවන බලපෑම නොගිනී හැකි. එනිසා මේ අවස්ථාවේදී ජලයේ සාන්ද්‍රණය සිදුවන වෙනස පදනම් කරගෙන අපිට අපහසුයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න. ජලයේ සාන්ද්‍රණය ආසන්න වශයෙන් නියතගයක් ගන්නා නිසා. එතකොට ජලයේ සාන්ද්‍රණය මේ තත්ත්වයටදී නියතගයක් ගන්නා නිසා ජලයේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කිරීම අපහසුයි. එතකොට මේ අවස්ථාවේදී සාන්ද්‍රණ පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සාන්ද්‍රණය පදනම් කරගෙන ගණනය කරන්නේ කොහොමද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒතර අපි ලියන්න පුළුවන් ඍණ එක බෙදීම එක ගුණ කිරීම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි. එක බෙදීම එක එකයි එක ගුණ කිරීම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. සල්ෆියුරික් අම්ලයේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කරන්න. ඍණ එක බෙදීම එක ගුණ කිරීම සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එක බෙදීම එක එකයි එක ගුණ කිරීම සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයි. එතකොට
ඍණ සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් එක බෙදීම එක ගුණ කිරීම බේරියම් සල්ෆේට් සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව. මෙහෙම ලියන්න බෑ. ඒකට හේතුව බේරියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක්. ඒතරේ අවක්ෂේපය තැම්පත් වෙනවා. අවක්ෂේපය ඝණයක්. ඝණයක සාන්ද්‍රණය නියත උෂ්ණත්වයේදී නියතයි. ඒ නිසා බේරියම් සල්ෆේට් සාන්ද්‍රණය කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. නිසා යම් කිසි දරුවෙක් ලිව්වොත් මේ විදිහට මේ ප්‍රකාශනය තුල ඒ ප්‍රකාශනය වැරදි. එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් ජලය සෑදෙනවා. ජලයේ සාන්ද්‍රණය මේ වගේ ජල ද්‍රාවණයක් තුල ජලය සෑදෙන අවස්ථාවකදී වුවත් ආසන්න වශයෙන් නියතගයක පවතින්නේ. ඒකට හේතුව මේ ද්‍රාවණය තුල පවතින ජල ප්‍රමාණය සමග සැසඳීමේදී මේ ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ජල ප්‍රමාණය නොගිනි හැකි. එනිසා ජලයේ සාන්ද්‍රණය සිදුවන වෙනස නොගිනි හැකි. එනිසා මේ අවස්ථාවේදී ජලයේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ප්‍රකාශ කිරීම අපහසුයි. එනිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා ජලයේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාව මේ අවස්ථාවේදී ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ.